අයිබුවන් ඔබෙක්වනි රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම කුෂාණි කෞශල්‍ය අත්නායක ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත උදේ අංක වීරතුංග ලබන 17 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාකාරයේට අරලියකහ මන්දිරේ උද්ඝෝෂණයක් කොළඹ නිවසකින් ස්වාගත් ඉඩම්මුප්පු රිෂාඩ්ගේ බිරිඳගේ බව හෙළිවේ විදේශගත ශ්‍රමිකයන්ගේ දරුවන්ටත් යහපත් අනාගතයක් උදා කර දෙන්න අගමැති සූදානමින් හදවත ඉල්ලු සජිත් රවිකෙන් හංසේ මුලින්ම දේශීය පුවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අතලඟුටගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග විරතුංග මහතා ලබන 17 වෙනිදා දක්වා වෘක්ෂිත බන්ධනාගාරගත කළා. ඒ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග්යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අක්‍රමිකතා සිදු වූ බවට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට චෝදනා එල්ල වුණා. ඔහුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබූ අතර ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදනද නිකුත් කිරීමටයි කටයුතු කර තිබුණේ. උදයංග වීරතුංග මහතා UL 208 දරන ගුවන් යානයෙන් අද අලුයම කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියා. එහිදී ඔහු අතරංගුට ගැනීමටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කටයුතු කළේ. මිග්යානා ගනුදෙනුව සම්බන්ධයෙන් පොලිස් මුල් අපරාධ කොට්ටාසය සිදු කළ විමර්ශනවලදී එල්ල වූ චෝදනා මත උදයංග වීරතුංග මහතා ජාත්‍යන්තර පොලිසිය හරහා අතරංගුට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පළමුවරට වරෙන්තු නිකුත් කළා. ඒ 2016 වසරේ ඔක්තෝබර් 20 වනදායි. මුදල් විශුද්ධීකරණ පනත යටතේ උදයංග වීරතුංග මහතා අක්‍රමිකතාවක් සිදු කර ඇති බවටයි චෝදනා එල්ල වී තිබෙන්නේ. අතරංගුට ගැනුණු උදයංග වීරතුංග මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 10කට අධික කාලයක් ප්‍රශ්න කිරීම කර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඉන් අනතුරුවයි ඒ මහතා කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කෙරුණේ. පක්ෂ ව්‍යවස්ථාවට පිටින් ගොස් විවිධ සංධානවල තනතුරු හා සමාජිකත්වයේ ගන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසනවා. එසේ වුවහොත් මන්ත්‍රී දුර පවා අහිමි විය හැකි බවයි සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා කියා සිටියේ. නායකත්ව අරුබුදය දුරදිග ගොස් ලාංඡනය පිළිබඳ ගැටලුවකට එක්සත් ජාතික පක්ෂය අද මූණ දී සිටිනවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය අලියා ලකුණ වෙනුවෙනුත් සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය හදවත ලකුණ වෙනුවෙනුත් පෙනී සිටීම හේතු වෙනුයි මෙම ගැටලුව උද්ගතව පවතින්නේ. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ පැවැත්ුණා. ඊට ආසන සංවිධායක වරුන්ද එක්ව සිටියා. හදවතට මොකද උනේ? හදවතට මොකද තරහ? හදවත තියෙනවා. ඉතින් හනාවෙන් දිසානායක මහත්තයා මං හිතන්නේ හදවත හැල්ලුවට ලක් කළාට හදවතක වටිනාකම දන්නේ නැති මිනිස්සු හදවතක් නැති තෙතමනයක් නැති මිනිස්සු ඒ විදිහට කවට අපේව ගණන් ගන්න නැහැ. අපිට මේ ඇදගෙන යන්න බෑ. මහා ජනාධිපතිවරුනේ මේකමයි කරුවේ නායකතුමා. ඇදගෙන ඇදගෙන ගිහිල්ලා අන්තිම මොහොතේ තමයි සජිත්ට ලබා දුන්නේ. ඒක නිසා තමයි පරාජය වෙන්න උනේ. මෙතනින් පස්සෙ කිසිම සාකච්ඡාවකට සහභාගී වෙන්නේ නැහැ කියලා අපි තීන්දුවක් ගත්තා. ඒ නිසා අද දවසේ ඇතුළත මේ ප්‍රශ්නෙට විසඳුමක් තියෙන්න ඕනේ. විසඳුමක් නැත්නම් අපි අපේ අලුත් සම්දානේ ඒක සමගි ජන බලවේගයේ හදවත ලකුණින් තරම් කරනවා හදවතින්ම කටයුතු කරමු ඒ කියන්නේ මම ආදරවන්තින්ගේ දවසනේ ඔයාගේ හදවතත් නිකන් පොඩ්ඩක් ගැඹුරු කරගන්න ප්‍රේමේ වෛරීය ප්‍රශ්න අහන්න නැතුව අලියාගේ නෙමෙයි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ අලියාගේ හෙන්ඩුව අරන් ඉන්න පුද්ගලයාගේ ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු අලියා ළඟට යන්නේ නැහැ මොකද හෙන්ඩුව අරන් ඉන්න පුද්ගලයා විශ්වාස කරන්නේ නැති නිසා නෑ මේ අපේ පක්ෂ ව්‍යවස්ථාව අනුව හෙන්ඩුව ගන්න ක්‍රමවේදයක් නැහෙනි ඒක නෙමෙයි ප්‍රශ්නේ එහෙත් සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා කියා සිටියේ ඉහත සාකච්ඡාව එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා හෝ පක්ෂයේ දැනුවත් වීමකින් තොරව සිදු වූවක් බවයි. නිල සාකච්ඡාවක් නෙමෙයි පක්ෂයේ දැනුවත් කරලා නැහැ. නිල නොවන සාකච්ඡාවල තීන්දුව తీරන ක්‍රියාත්මක කරන්නත් බෑ. පක්ෂේ නම් තීන්දුව తీරන කෘත්‍යාධිකාරී මණ්ඩලය ඇතුලේ ගන්න තීන්දුව తీරන තමයි ක්‍රියාත්මක වෙන්නේ. වෙනත් හදවතක් අවශ්‍ය නැහැ එක්සත් ජාතික පක්ෂයේ හදවතින්ම අලියෝ ඉන්නේ.
අයිතියක් තියෙනවා කැමති නැත්නම් මේ පක්ෂයෙන් යන්න. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ කිසි ගැටලුවක් නැහැ. අපි මෙවරත් ඉල්ලන්නේ අලියාගෙන් ඒක සහතිකයි. පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට පළාත් සභා මන්ත්‍රීවරුන්ට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට අපි කියනවා වෙනත් පක්ෂයක නිලතල දැරීම හෝ වෙනත් පක්ෂයකට සම්බන්ධ වීම තුළ තමා දරන මන්ත්‍රී ධූරය අහෝසි වියා හැක. මේ අතර රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන මහතුරුන් පත් කළ දස දිනුගෙන් යුත් කමිටුව මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට අද පස්වරුවේ රැස් වුණා. ඒ සිරකොත පක්ෂ මූලස්ථානයේදී අපි ඉතාමත් හොඳ සාකච්ඡාවක් කරා. මහතුරු හැටියට අපි සාකච්ඡා කරා. සෞන්දංග හරව දෙනකොට ඕගලන්ට හොඳ ප්‍රතිඵලයක් ඇයි. මට කියන්නේ ඉතින් සාකච්ඡා සාර්ථකයි. දෙගොල්ලොම එකට වැඩ කරන්න තීරණය කළා තියෙනවා. දැන් මට ඔයාලට ඕනේ කියන්න බෑනේ. මෙතන අද වුණ සාකච්ඡාව බොහොම තීරණාත්මක ඉදිරියට ගමන් කරන්න පුළුවන් වැඩ පිළිලක්. බය වෙන්න එපා අපි අලියගෙන් හරි කොටියෙන් හරි ගහන්න ඕන ගේම අපි ගහනවා. ඔයලට ඕන ඕ වගේ දේවල් ගන්න තමයි යන්නනේ යන්න. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කොළඹ පිහිටි නිවසේදීද විශේෂ සාකච්ඡාවක් පැවැත්ුණා. සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් සමගි ජන බලවේගය යටතේ තරම් කරන්න අපි තීරණය කළා. ලාංඡනයේ සම්බන්ධව අපි සාකච්ඡා කරා. ලාංඡන කීපයක් ගැන ඉදිරිපත් වුණා කරුණු. ලකුණ අපි තාම තීන්දුව කරන්නේ පොදු ලකුණකට අපි එනවා අනිවාර්යයෙන්ම අලියා වෙන්න පුළුවන් හංසා වෙන්න පුළුවන්. දැනට අපි తాවකාලිකව යම් කිසි තැනකට අපි ඇවිල්ලා ඉන්නේ. බලාපොරොත්තු වෙනවා අපි දවසක අලියා ශක්තිමත් කරලා නැවත ඒ ස්වර්ණ මියුගේ එක් සද්දා දීපක්ෂ ආරම්භ කරන්න. මැදම ඇතුළු සෙසු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකරන්නේයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී මාර්ග හා මහමාර්ග අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ජනාධිපතිතුමා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. පළමු අදියරේ වැඩ අවසන් වෙති මාතර සිට හම්බන්තොට දක්වා වූ අධිවේගී මාර්ගය නිසි ලෙස නිම කර විවෘත කළ යුතුයි. මධ්‍යම අධිවේගයේ කඩවත සිට මීරිගමහරහා කුරුණෑගල දක්වාත් කුරුණෑගල සිට දඹුල දක්වාත් පොතුහැර සිට ගල්ගෙදර දක්වාත් කඩිනමින් නිම කළ යුතු ව්‍යාපෘතියක් බව මෙම හමුවේදී අවධාරණය කෙරුණා. කඩවත සිට දඹුල දක්වා අධිවේගී මාර්ගයේ වැඩ නිම වූ පසු උතුරු නැගෙනහිර සහ බස්නාහිර පළාත් සඳහා රථවාහනවලට කඩිනමින් පිවිසීමට හැකියාව පවතිනවා. ජනතාවට වඩා පහසුවෙන් ගමන් බිමන් යාමට ඉඩ සැලසීම මෙම මාර්ග පද්ධති අරමුණයි. එමෙන්ම මාර්ග පද්ධති අතර මනා සම්බන්ධතාවක් ඇති ආර්ථික කොරිඩෝවක්ද නිර්මාණය වීම විශේෂත්වයක්. ඉංගිරිය සිට රත්නපුරේ දක්වා වූ කිලෝමීටර 76ක මාර්ගය කඩිනමින් ඉදිකර ඒ ජාතික මාර්ග පද්ධතියට එක්කිරණු ඇති. ඒ ආරම්භ වන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුමෙන්. ඩොබර උමං මාර්ගයේ ඉදිකිරීම කඩිනම් කිරීමෙන් අධික මාර්ග තදබදයට විසඳුමක් ලැබෙන බවද මෙහිදී හෙළි කෙරුණා. දැනට අර්ධ වශයෙන් වැඩ නිම කර ඇති මාර්ග හා පාලම්වල ඉදිකිරීම කඩිනමින් අවසන් කළ යුතු බවත් ග්‍රාමීය මාර්ග පද්ධති සෙසු මාර්ග පද්ධති වලට සමකාමීව නවීකරණය විය යුතු බවත් ජනාධිපතිතුමා එහිදී පෙන්වා දුන්නා. කොළඹ මාර්ග තදබදයට කඩිනම් විසඳුම් සෙවීමේ අවශ්‍යතාවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙම හමුවේදී අවධාරණය කළා. අධික තදබදයක් ඇති ස්ථාන හඳුනාගෙන ගුවන්පාලම් හා උමං පෙවිසුම් ඉදිකිරීමට නියමිතයි. දෙමටගොඩ වනාතමුල්ල හරහා බත්තරමුල්ල දක්වා මාර්ගයේ ඉදිකිරීමේ හැකියාව විමර්ශනය කළ යුතු බවද මෙහිදී සඳහන් කෙරුණා. ගාලුපාරේ වාහන තදබදයට විසඳුමක් ලෙස එම මාර්ගයට සමාන්තරව මුහුදුබඩ මාර්ගය පානදුර දක්වා දීර්ඝ කිරීමද රජයේ අපේක්ෂාවයි. සියලු ඉදිකිරීම් සඳහා දේශීය ඉංජිනේරුවන්ගේ පූර්ණ දායකත්වය ලබා ගන්නා ලෙස ජනාධිපතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. කොළඹ නගරයට රථවාහන පිවිසීම අවම කිරීමට සුඛෝපභෝගී බස් රථ හා පාසල් බස් රථ සේවාව විධිමත් කිරීමටද කරුණු සාකච්ඡා කෙරුණා. කොළඹට පිවිසෙන රථවාහන ගාල් කිරීමට සුදුසු ස්ථාන සැකසීම හා ව්‍යාපාරික ස්ථානවලදී වාහන ගාල් කිරීමේ පහසුකම් සැලසීමේ වැදගත්කමද පෙන්වා දුන් ජනාධිපතිතුමා විදුලි ජල හා දුරකථන මාර්ගවලට සිදුවන හානි නතර කිරීමට සියලු ආයතන ඒකාබද්ධව ක්‍රියා කළ යුතු බවද මෙහිදී අවධාරණය කළා. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම හමුවට එක්ව සිටියා. 88-89 වකවානුවේ අතුරුදන් වූවන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් අරලියගහ මන්දිරය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණා. මෙම පිරිස උද්ඝෝෂණයේ නිරත වන අවස්ථාවේ ඒ පිළිබඳ තොරතුරු දැනගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම පිරිස අරලියගහ මැදුරට කැඳවා ගැටළු වලට විසඳුම් ලබා දෙන ලෙස රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට දරුම් දුන්නා. ඒ අනුව ක්‍රියාත්මක වූ ගාමිණී ලොකුගේ මහතා මෙම පිරිස අරලියගහ මන්දිරයට කැඳවා ගැටළු සම්බන්ධයෙන් කඩිනමින් විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව සඳහන් කළා.
වුහාන් මෙහෙයුම ශ්‍රී ලංකාව ලැබූ රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක් බව යුද හමුදාපති ලුතුනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ජනපතිගේ නායකත්වයේ ඊට ඉවහල් වූ බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ. කොරෝනා වෛරසයට ගොදුරු වී චීනයේ වුහාන් නගරයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු 33 දෙනා පිළිබඳ බොහෝ මතවාද පැතිර ගියා. මෙම පිරිස ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් මත කටයුතු කෙරුණේ ආරක්ෂක අංශ ඇතුළු පාර්ශව රැසක දැඩි කැපවීම මතයි. මෙම මෙහෙයුම ක්‍රියාවට නැන්වුණේ ලොව දියුණු රටවලටද ආදර්ශයක් ලබා දෙමින්. ඒ අනුව පසුගිය පළමුවනදා දිවයිනට රැගෙන ආ මෙම පිරිස දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ නවාතනකට යොමු කෙරුණා. දින 14ක නිරෝධායන කාලයේ අවසන්ව නිරෝගී බව තහවුරු වූ මෙම පිරිස දියතලාව කඳවුරේ සිට යුද හමුදා මූලස්ථානයේ වෙත රැගෙනු ලැබුවා. එහිදී ඔවුන්ට හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්. දරුණු ව්‍යසනයකදී තමන් තනි නොකර රටවැසියන් වෙනුවෙන් වගකීම් ඉටු කළ ජනාධිපතිතුමාට මෙන්ම ආරක්ෂක අංශ ඇතුළු සියලු දෙනාට තමන්ගේ කෘතඥතාව පළ කරන බවයි එම සිසුන් මෙහිදී කියා සිටියේ. එමෙන්ම තමන්ට යලි ජීවිතය ලැබුණා වැනි හැඟීමක් ඇති වූ බවද මෙම පිරිස ප්‍රකාශ කළේ හැඟීම් බරවයි. යුද්ධයකට වඩා විශාල මෙහෙයුම පිටපසේ ඉඳපු ඉහළ යුරේන්ට අපේ ස්තුතිමත්. අපේ රජයේ මේ වෙලාවේ තිබුණු ශක්තිමත් නායකත්වය නිසා ජනාධිපතිතුමා ඇතුළු ශ්‍රී ලංකා ගුවන් සමාගමේ මේ ගුවන් යානයේ ගුවන් නියමුවා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයක් ඉන් අනතුරුව ගුවන් හමුදාව ඉන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදාව පාරයි. යුද සේනාධිපතිවරයෙකු ලෙස ඕනෑම අවධාන තත්ත්වයකට මුහුණ දිය හැකි එමෙන්ම හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු මෙන්ම කෘතාර්ථ දේශපාලන නායකත්වයකින් හෙබි එතුමා ලෝකයේ වෙනත් රටවල් චීනයට ගුවන් ගමන් තහනම් කර තිබියදී එඩිතරව අපේ ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීමට විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාත ආර්යසිංහ මැතිතුමා ඇතුළු මකාර්ය මණ්ඩල සමග එක්ව අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව එතුමාට අපගේ උත්තම ආචාර්ය නිරන්තරයෙන් පුද කළ යුතුය. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාත ආර්යසිංහ විදේශ සම්බන්ධතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අඩ්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්වරුණතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. නිවෙස් බලා ගමන් ඇරඹූ මෙම පිරිස මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පළ කළා. අපි දවස් 8ක් 10ක් විතර ගිනිගොඩක වගේ හිඳියේ. මේකට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම ජනාධිපතිතුමාගේ ඉඳලම මේ සියලු දෙනාම හමුදාව එකතු වෙලා මේ කරපු දේ ඉතින් ඇත්තටම කියලා නිම කරන්න බෑ. මේ අපිට විශාල සැනසීමක් වුණා. ගොඩක්ම සතුටුයි කියන්නේ ආයේ අපිට ජීවිතයක් ලැබුණා වගේ තමයි. මට කියන්න ඕචල නැහැ. දැන් මෙහෙට ගෙන්නන්න උදව් කරපු හැමෝටම ගොඩක්ම ස්තුතියි. COVID-19 වෛරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ලෝකවාසී සියලු දෙනාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්ුණා. ඒ පිටිපන පාලිහා බෞද්ධ විශ්වවිද්‍යාලයේදී
බෞද්ධ වත්පිළිවෙත් වලට මුල් තැන දෙමින් රතන සූත්‍රයේ දේශනා කරමින් මෙහිදී ආශිර්වාද ප්‍රාර්ථනා කෙරුණා. එම විශ්වවිද්‍යාලයේ මහෝපාද්‍ය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම පින්කම සංවිධානය කෙරුණේ. එම විශ්වවිද්‍යාලයේ අධ්‍යන හා අනත්න කාර්ය මණ්ඩලයේද ඊට දායකත්වය ලබා දුන්නා. කොළඹ නිවසකින් සොයාගත් ඉඩම් ඔප්පු හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් මහතාගේ බිරිඳට අයත් බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. එහිදී සොයාගත් මුදල් පොරොන්දු පත්‍රයේ සත්‍ය වටිනාකම රුපියල් 9 කෝටි 89 ලක්ෂ 35,000ක් බවයි හෙළි වී ඇත්තේ. සතුස ආයතනයේ සිදු වූයේ කියන වංචාවකට අදාළ ලේඛන හා ඔප්පු වලට සම්බන්ධ ඉඩම හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් මහතාගේ බිරිඳට අයත් වූවක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නා. එහිදී සොයාගත් ඔප්පු සංඛ්‍යාව 240ක් වනවා. මේ සම්බන්ධයෙන් රිෂාඩ් බදියුද්දීන් මහතාගේ බිරිඳ වන එම්.එම්. අයිෂා යන අයගෙන් ඉදිරි සතිය තුල ප්‍රකාශයක් සටහන් කර ගන්නා බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කළේ. අදාළ මේ සිටියදී අතරංගුටගත් මොහොමඩ් ඉම්රාන් නමැති සැකකරු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. විදේශගත ශ්‍රමිකයන්ගේ දරුවන්ට යහපත් අනාගතයක් උදා කිරීම රජයේ වගකීම බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. විදේශ රැකියාවන්හි නිරත ශ්‍රී ලාංකිකයන්ගේ දූ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදාන කිරීමේ උත්සවය අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශගත ශ්‍රමිකයන්ගේ දූ දරුවන් 734 දෙනෙකුට මෙහිදී ශිෂ්‍යත්ව පිරිනැමුණා. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. විගමනිකා ශ්‍රමිකයන්ගේ ලියාපදිංචිය සඳහා අය කරන මුදලෙන් කාර්යාංශයට ලැබෙන මුදල් තමයි මෙම ශිෂ්‍යත්වයට ලබා දීම සඳහා වැය කරන්නේ. මට මතකයි ඒ යුද්ධයක් තිබුණා. ලියාපදිංචි කරන්නේ නැතුව තමයි හුඟක් දෙනෙක් යව්වේ. ලියාපදිංචි කරෙත් නැහැ. යනතන කවුද කියලා දන්නේ නැති තත්ත්වයක් තිබුණු යුගයක් තිබුණා. ඒක අපි වෙන ක්‍රමානුකූලව වෙනස් කළා. ඒ දරුවන්ට ගිය හැකියාව අනුව අපි ලොකු සන්තෝෂයක් ලබනවා. මේ ශිෂ්‍යත්වයෙන් යම් ප්‍රයෝජනයක් අරගෙන තමන්ගේ අධ්‍යාපන කටයුතු කරලා මේ රටේ වැඩදායි පුරවැසියෙක් වෙන්න කටයුතු කරන්න. වැඩියෙන්ම විදේශ මුදල් අපිට ලැබෙන්නේ විදේශගතව සේවය කරන පිරිසෙන්. ඒක අපි අගය කළ යුතුයි. ඒ අයගේ දරුවන් මෙහි තියලා ගිහිල්ලා පිටරට තමන්ගේ සේවය ඉටු කරලා ඒ කරන සේවය රට දෙවන මුදල මම හිතනවා අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නට විශාල රුකුලක් වෙලා තියෙනවා. අද පාසල්වලට ඇති වෙලා තියෙන මේ අලුත් තත්ත්වයන් වලින් දෙමව්පියෝ සහෝදරවරු විශේෂයෙන්ම තමන්ගේ දරුවන් නංගිලා මල්ලිලාව බලා ගන්න පියවර ගන්න ඕන. මොකද ඊතරම් දුරටම මත්ද්‍රව්‍ය රට තුල බෙදා විහිදමින් තියෙනවා. මේවා නතර කිරීමේ වැඩපිළිවෙලකට අපි ගිහිලා තියෙනවා. ඒ වගේම තමයි ඒක තනියම ආණ්ඩුවක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒකට දරුවන් මතක තියා ගන්න ඕන. ඒවයි මිදිලා සමාජයේ හොඳ දරුවන් බවට පත් වෙන්න. රාජ්‍ය සේවයේ කාර්යක්ෂම කිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ගුරු මාරු කටයුතු සඳහා ඇප් එකක් අත්දා බැලූ බව අමාත්‍ය ඩලස් අලහප්පෙරු මහතා පවසනවා. කාලේ නාසි කිරීමකින් තොරව මෙමගින් එම කටයුතු සිදු කරගත හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මතුගම ශාන්තිමේරි විදුහලේ විදුහල්පතිනි චන්දිමා ප්‍රියදර්ශනී වෙනවිය 2019 වසරේ හොඳම රාජ්‍ය නිලධාරිනිය ලෙස තේරීපත් වීම වෙනුවෙන් පැවැත් වූ උපහාර උළෙලට එක්වමින් අමාත්‍ය ඩලස් අලහප්පිරිම මහතා මෙම අදහස් පළ කළා. විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය දරුදරියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. අපි ඊයේ අතදා වැළුවා අලුත් ඇප් එකක් අපි ඩෙවලොප් කරන්න කියලා ගුරු මාරු සම්බන්ධයෙන්. තමන්ගේ අතේ තියෙනවා නම් ස්මාර්ට් ෆෝන් එකක් එක විනාඩි කිහිපයකදී ඇප්ලයි කරලා ඉල්ලුම් කරනවා. මුළු රටේම ගුරු සේවිනේ ගුරුවරු 240,000. මේ කටයුත්ත කෙටි කාලෙකින් ඉසුරු පාය බලා වන්දනා කරන්නේ නැතුව කලාප කාර්යාලය කොට්ටාස කාර්යාලය වන්දනා ගමන් නතර කරලා ගෙදර ඉඳගෙන පාසලේ ඉඳගෙන ලෝකෙ එහෙමයි බලාපොරොත්තු වෙන එවැනි නූතන තාක්ෂණයකින් හැම එකටම මේක ආදේශ කරන්න පුළුවන්. ඒක දූෂණය පිටු දකින්න රාජ්‍ය සේවයක විසඳුමක් කියලා අපි විශ්වාස කරනවා. රාජකීය ගුවන් පාලම ඉදිකිරීමේදී මූල්‍ය වංචාවක් සිදුව ඇති බව කෝට්ටේ නගරාධිපති නීතිඥ මధుර විතානගේ මහතා පවසනවා. ඉදිකිරීමද නිසි ප්‍රමිතියකින් සිදුව නැති බව පෙන්වා දෙන නගරාධිපතිවරයා මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවයි වැඩිදුරටත් සඳහන් කරන්නේ. මේ තියෙන්නේ මහා පරිමාණයෙන් යහපාලන ආණ්ඩුවෙන් හොරකම් කරපු
රාජගිරිය ගුවන්පාල මේ රටේ බදු ගෙවන ජනතාව රුපියල් බිලියන 4.7ක් වැනි මහා විශාල මුදලක් වියදම් කරලා මේ රාජගිරිය ප්‍රදේශය ඉදිරි කරපු මේ පාලමේ මේ වන විට මහා ජනතාව බලාපොරොත්තු වෙච්ච ප්‍රමිතියේ පාලමක් අපිට ලැබිලා නැහැ. ඒ නිසි ප්‍රමිතියකට මේ ඉදිකිරීම කළා නැහැ. වංචා කරපු මුදල් සම්බන්ධයෙන් අපි ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්න. රජෙන් ඉල්ලා සිටිනවා මේ යහපාලන රජෙන් කරපු මේ රාජගිරියේ ගුවන්පාලම සම්බන්ධ කරපු මහා වංචාව මේ මුදල් ගසා ගැනීම පිළිබඳ වහම පරීක්ෂණයක් පවත්වලා ඒ අදාළ වගකිව යුතු දේශපාලඥයින්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්න කියලා. ප්‍රශස්ත ගුවන්විදුලි කලාවක් බිහි කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල අමතමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. මෙවර ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙලේදී ලකන සහ වසන්තම් FM නාලිකා විශේෂ ඇගයීමට ලක් වුණා. මෙවර ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල පැවැත්වුනේ මර්දාන එල්ෆින්ස්ටන් රඟහලේදී. ලකන සහකාර කළමනාකාරිනී මෛරි ලියනගේ මෙහිදී හොඳම ගුවන්විදුලි විචිත්‍රාංග වැඩසටහන වෙනුවෙන් සම්මාන ලැබුවා. ඒ රේඛාවේ යුගාන්තය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරි සමරු වැඩසටහන වෙනුවෙන්. හොඳම ගුවන්විදුලි මැදිරි සම්බන්ධතා නිවේදිකාව ලෙස ලකන ගුවන්විදුලියේ මොනිකා සේරසිංහට ගුවන්විදුලි රාජ්‍ය සම්මාන හිමි වුණා. ශක්ති සමන්තා අධ්‍යක්ෂණය කළ ආරාධනා චිත්‍රපටය. රාජේෂ් කුමාර් හොඳම සාකච්ඡාමය වැඩසටහන සඳහා වූ රාජ්‍ය සම්මානය හිමි වුණේ ප්‍රේමසිරි ගම්බුදවත්ත නිෂ්පාදනය කළ ලක්හඬ ගුවන්විදුලියේ හීන්සරය වැඩසටහනටයි. විධායක සංනිවේදක ඉන්ද්‍රසිරි සුරවීර නිෂ්පාදනය කර ඉදිරිපත් කළ හැඟුම් වර්ෂාව හොඳම සංගීතමය වැඩසටහන් අතරට නිර්දේශ වුණා. හොඳම පූර්ව නිවේදන කණ්ඩයට හිමි ගුවන්විදුලි රාජ්‍ය සම්මානය වෙනුවෙන් ලක්හඬ සංනිවේදිකා වෙනුරි ගින්නලිය නිර්මාණය කළ නිවුස් මෝනින් පූර්ව නිවේදනය නිර්දේශ වුණා. රළුපාර සඳහා උදම් සතරසිංහ හොඳම ගවේෂණාත්මක වැඩසටහන සඳහා වූ ගුවන්විදුලි රාජ්‍ය සම්මානය වෙනුවෙන් නිර්දේශිත නාමයන් අතරට එක් වුණා. මෙ අතර වසන්ත FM හි මොහොමඩ් අස්කර් හොඳම දෙමළ ප්‍රවෘත්ති නිවේදකයා ලෙස සම්මාන හිමි කරගත්තා. හොඳම දෙමළ ප්‍රවෘත්ති සංස්කරණය සඳහා වන සම්මානය වෙනුවෙන් වසන්තම් FM හි උදේශාන්ති වෙලින්ටන් නිර්දේශ වුණා. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති උළෙලට ආරාධිතයින් රැසක් එක්ව සිටියා. අපේ රටේ ගුවන්විදුලි සේවාව ආරම්භ වෙලා අනුපාත සම්පූර්ණයි. ගුවන්විදුලි විස්තර ප්‍රචාරකින්ගේ භාෂාවෙන් කිව්වොත් සතකේ ගහන්න ආසන්නේ ඉන්නේ. ගුවන්විදුලි සේවාව තේමී තාම සතුටු වෙන්න පුළුවන් ඉතිහාසයක්. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ජාතියට බොහෝ දේවල් ගුවන්විදුලි සේවාවෙන් දාය දුණා. මේ අතීතයෙන් අද ඉන්න හැමෝම ඉගෙන ගන්නවා. නාලිකා වැඩි වෙන්න තරංකාරීත්වය වැඩි වෙනවා. තරංග කරන්න හොඳම විදිය ගුණාත්මක වටිනාකම වැඩි කරන එක. මාධ්‍යවල ගුණාත්මක වටිනාකම අඩු කරගෙන තරඟ කරන එක ගැන නම් අපේ ශ්‍රාවකයෝ බොහෝ දෙනෙක් කනස්සල්ලෙන් ඉන්න බව මට කියන්න. මට මතකයි ප්‍රවීණ නිවේදකේ කියලා තිබුණා ගුවන්විදුලියට ඕනේ හැකරියෝ නොමි මුකරියෝ. අපි මේ සම්මාන ප්‍රදානය කරන්නේ සේවාව තව තවත් හොඳට කරන්න. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක් වූ දෙසතිය පුවත් සංග්‍රහව එළිදක්වා වසර 42ක් සපිරෙනවා. එවෙනුවෙන් සැමරුම් උත්සවයක් එම දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණා. මෙරට පාඨකයන්ට ජාත්‍යන්තර මට්ටමේ සංග්‍රහයක් හඳුන්වා දීමේ අරමුණින් දෙසතිය සංග්‍රහව ආරම්භ කෙරුණේ 1978 වසරේ පෙබරවාරි 4 වනදායි. එවකට ප්‍රවෘත්ති හා ගුවන්විදුලි අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ආචාර්ය සරත් අමුණුකම මහතා මිසඳහා පුරෝගාමීව කටයුතු කළා. තරුණ පරපුරට පිදෙන බුද්ධිමය තිළණයක් ලෙස දෙසතිය ජාතියට දායාද කළ අතර එය අතිශයින් ජනප්‍රිය සංග්‍රහාවක් බවට පත් වුණා. එහි 42 සැමරුම් උත්සවය පැවැත්තුනේ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මණ ඥාපා අබේවර්ධන සහ හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවේව මහතාද එම කාර්ය මණ්ඩලයේද ඊට එක්ව සිටියා. මෙම සංග්‍රහවේ සංස්කාරවරුන් ලෙස කටයුතු කළ පිරිසට සම්මාන පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණා. මෙම සංග්‍රහව දිවයිනපුරා පිහිටි තැපැල් කාර්යාලවලින් සහ පුවත්පත් නියෝජිතයන්ගෙන් ලබා ගැනීමේ පහසුකම් පවතිනවා. මම දැක්කා පරිසරවේදී නිලධාරී තුමියකට ගම්බැසියේ ප්‍රශ්නයක් අහනවා සභාවකදී ඔක්සිජන් මොකටද අපිට කියලා. ඉතින් එතුමාගේ හිස වැයෙන්න පොලිතින් බෑග් එකක් දාලි වෙලා ගැට ගහලා තිබ්බනම් ටික වෙලාවක් යනකොට ඔක්සිජන් මොකටද අපිට කියලා මතු ආත්මයකදී තේරුම් ගන්න පුළුවන්කම තිබුණා. දෙසතිය සංග්‍රහවටත් 2020 සිට පැවරෙන අභියෝගය විවිධ සංස්කෘතීන් අතර ගැටුමක් වර්ධනය නොවන ආකාරයට
පිටසර ගම්මානවල දක්වා කියවන්නට කැමැති සමාජයක් ඇති කර ගැනීමේ දැවැන්ත අවශ්‍යතාවයේ තියෙනවා දසතිය සංගරාව මේක දැනුම ගොඩක් ලබා දෙන සංගරාවක් බවට පත් කරන්න දරුවන්ට මේක ප්‍රයෝජනවත් ගන්න පුළුවන් ආකාරයට මේක ඉදිරියට ගෙනියන්න ඕන මේ සමාජය තුළ දරුවන්ගේ දැනුම සංස්කෘතිකාංග මේ සියල්ලම ආරක්ෂා කර ගැනීම සඳහා මේක පුළුල් ලෙස භාවිතා කිරීම මං හිතන්නේ ඉදිරියට කළ යුතුයි පන්නේපිටිය ධර්මපාල විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඇගීමේ උත්සවයක් එම විද්‍යාලයේදී පැවැත්වුණා විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සිදු කළ සේවයේ ඇගීමට ලක් කිරීමේ අරමුණින් උත්සවයේ සංවිධානය කෙරුණා ආරක්ෂක ලේකම්වරයා උණුසුම් අයුරින් පිළිගැනීමටයි විද්‍යාලයේ සිසු සිසුවියන් මෙහිදී කටයුතු කළේ විද්‍යාලයේ වෙත පැමිණි ඒ මහතා ධර්මපාල පිළිරුව වෙත පුෂ්ප උපහාර දැක්වුවා ඒ මහතා වෙත සමරු තිළිණක්ද පිරිනැමුණා විදුහල්පති ඔෂාර පණ්ඩිත රත්න මහතා සහ ආචාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා අපි වසර 2009 මැයි මාසේ 19 වෙනිදා උදේ 10 මාරට මේ රට වසර 30ක් තිස්සේ වෙලාගෙන සිටපු ඒ කුරිරු යුද්ධය සම්පූර්ණයෙන්ම අවසන් කළා ඔබ සියලු දෙනාටම නිදහසේ ඉගෙන ගන්න පුළුවන් නිදහසේ හුස්ම ගන්න පුළුවන් පරිසරයක් ඇතිවෙයි පසුගිය පාස්කු ඉරිදා මුළු රටම උඩු යටිකුරු වුණා මෙච්චර කැපකිරීමක් කළ මෙච්චර නිදහසේ බේරාගත් රට මොකක්ද මේ වුනේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව කියන වචන දෙකට ඉතා ඉහළ තත්වයක් ලබා දෙන්න ජාතික ආරක්ෂාව කියන වචනය බිමටම දාලා පාගල දාපු නිසා තමයි 290 ගණනක් බල්ල බලල්ලු වගේ මැරිලා ගිහිල්ලා තවත් 500 ගණනක් රෝහල් වල ඉන්නේ වගකිවයුත්තන්ගේ ජාතික ආරක්ෂාවේ වැදගත්කම පිළිබඳව නොදැනුවත්කම නිසා සිදුවෙච්ච අවාසනාවන්ත සිද්ධියක් දනවදහනේ ක්‍රීඩා පුවත් වෙත බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින සහ පන්දුවාර 2020 ක්‍රිකට් තරගාවලිය සඳහා වන 20 දිනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මූලික සංචිතය නම් කර තිබෙනවා. සුපුරුදු පරිදි එක්දින සංචිතයේ නායකත්වය දිමුත් කන්නරත්නටත් 2020 නායකත්වයේ ලසිත් මාලිංගටත් හිමිව ඇති බව සඳහන්. මාස 7කට පසු තිසර පෙරේරාද මූලික සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්. මෙම 20 දිනකුගෙන් යුත් මූලික සංචිතය ඉදිරියේදී 15 දිනකු දක්වා අවම කිරීමට නියමිතයි. මෙතර ලැබෙන 17 වෙනිදා පිසර ඕවල් ක්‍රීඩාංගණයේදී දෙරට අතර පැවැත්වෙන පළමු පුහුණු එක්දින තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ නායකත්වය උපුල් තරංගට හිමිව තිබෙනවා. 20වනදා කටුනායකදී පැවැත්වෙන දෙවන පුහුණු තරගයේ නායකත්වය හිමිවත්තේ ලහිරුතිරිමාන්නටයි. දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය ලබන 22වනදා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙනවා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk